ආදර අම්මිතාතේ දුවේ පුතේ අද මැයි මාසයේ දෙවනිදා සෙනසුරාදා අද දවසේදී සුවිශේෂයේදී ක්‍රිස්තුස් වහන්සේව දාල යනව කට්ටිය ක්‍රිස්තුස් වහන්සේ සුව කරනකොට දෙවියන් වහන්සේට ප්‍රශංසා කරපු මේ මිනිස්සු ක්‍රිස්තුස් වහන්සේ 5000කට කණ්ඩ දුන්නාම හොයාගෙන ආව මේ මිනිස්සු ක්‍රිස්තුස් වහන්සේ මළවුන් නැගිට්ටවද්දී මේ මහා පුදුමාකාර දේවල් කරන කෙනා කවුදයි කියලා හොයාගෙන ආපු මිනිස්සු ක්‍රිස්තුස් වහන්සේ කරපු කියපු දේවල් දැකලා ප්‍රශංසා මුඛයෙන් කතා කරපු මිනිස්සු අද Tamange හදවතට කතා කරපු වෙලාවේදී දාල යනවා දරන්න බැරි වෙනවා ප්‍රේමවන්තේනි ඇදහිල්ල අදහන්න කියන වචනය කියන්න ලේසි වුණාට එය තමාවම විනිශ්චය කරන එක්තරා දොරටුවක් මේ දොරටුව හැරපු ගමන්ම දෙවියන් වහන්සේගේ වචන මගේ හදවතේ මටම දෝංකාර දෙන්න පටන් ගන්නවා ඒ දෝංකාරය දැනෙන්නේ නැති වුණාම අපි මුවින් පමණක් දෙවියන් වහන්සේට ගරු කරන අය බවට පත් වෙනවා මතයුතුමන්ගේ සුවිශේෂයේ 7 පරිච්ඡේදයේ 21 වගන්තියේ කියනවා ස්වර්ගෙහි වැඩවසන මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන අය මිස මට ස්වාමිනී ස්වාමිනී කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නෝය ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි සුදෝ පාවුලුතුමා කොරින්තිවරුන්ට ලියන ලද දෙවන හසුනේ 13 පරිච්ඡේදයේ 5 වගන්තියේ මෙන්න මේ ආකාරයෙන් සඳහන් කරනවා ඔබ ඇදහිල්ලේ පවතින හුදකියා ඔබම සෝදිසි කර බලන්න විමසා බලන්න ක්‍රිස්තුන් වහන්සේ ඔබ තුල වැඩ වසන බව ඔබ නොදන්නහුද නොදන්නහු නම් ඔබ පරාජිතය වන්නහුය ප්‍රේමවන්තේනි දිව්‍ය පූජාවේදී අපි හැම කෙනෙක්ම කැහැ ගහලා යාඥා කරනවා සියලු බල ඇති දෙවියන් වහන්සේරද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි අදහනවද ඔබව පරීක්ෂා කරනවද මේ වචන ටික කියද්දි මාගේ වරදින්න මාගේ මහත් වරදින්න කියලා මගේ පපුවට ගහ ගන්නකොට තුන් පාරක් අදහනවද ඔබ පරීක්ෂා කරලා බලනවද ස්වාමිනි ඔබ වහන්සේ මාගේ හදවතට වඩින්නට මම සුදුස්සෙක් නොවේමි එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය මේ වචන ටික සප්‍රසාද වහන්සේ දිහා දැන ගහලා බලාගෙන කියනකොට ඔබ අදහනවද ඔබව ඇත්තටම පරීක්ෂා කළාද මක් නිසාද රාජ්‍යයද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේ අදහනවද ඔබව පරීක්ෂා කළාද ප්‍රේමවන්තේනි මේ ඇදහිල්ල තමයි ආත්මයද ජීවනයද ලබන දොරටුව මේ ආත්මය ජීවනය ලබන්නට පුළුවන් වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ භෝජනයට ඇතුල් වෙනකොට දිව්‍ය පූජාවේදී ඒ මාංශය ලබන්න මම සුදුසුද කියන ඒ වචනය මා තුල අදහමින් මාව පරීක්ෂා කරමින් මගේ ඇතුලේ දෝංකාර දුන්නොත් විතරයි ඒ තැනට මම අපොහසත් වුනොත් මම ගතින් පල්ලියේ හිඳි නමුත් හදවතින් දෙවියන් වහන්සේව දාලා ගිහි එහෙම නොවුනොත් ගතින් පල්ලියේ ඉන්න බැරි වුණත් අද වගේ දවස්වල හදවතින්ම පේදුරුතුමා වගේ ස්වාමින් වහන්සේ ළඟ ඉඳි ඔබ එහෙම ඉන්න පුළුවන් කෙනෙක් නම් ඔබ ජේසුට කියයි ස්වාමිනී අප කවරෙකු වෙතට යන්නද
සදාතන ජීවනයේ වචනය ඇත්තේ ඔබ වහන්සේ වෙතය. මෙන්න මේ වචන කියන්නට ඔබට පුළුවන් නම් ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධවරයාණන් වහන්සේ බව අපි අදහමු කියන වචන ඔබට කියන්නට පුළුවන් නම් ඔබ ගැඹුරින් ඔබව පරීක්ෂා කරලා බලන දෙවියන්ට ඇතුල් වීමට හිඩ දෙන ඇදහිලිවන්තයෙක්. එනිසා ජේසුගේ දිරවන්නේ නැති වචනය හැම විටකම මට අමරණීයත්වය දෙන දෝංකාරයයි. ජේසු පිටයි.